මයාදර පුතේ දුවේ ප්‍රමාන්තයනේ අපි අදින් ආරම්භ කරන්නේ ආගමන කාලය මොන කාලයද පැටියෝ ආගමනය කියලා කියන්නේ මොකක්ද ආගමනය කියලා කියන්නේ මොකක්ද මොකද්ද 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 කියන්නේ මොකද්ද මතක නැහැ ආ මතක නැහැ හරියටම හරි තේරුණාද කියන එක ආගමන කාලය කියන්නේ දරුවට මතක නැති වෙන්න විදියක් නැහැ මොකද ගිය නැත්තලද පල්ලි හිටියේ නැහැ නේ අපි අලුතෙන් තමයි පල්ලියට ආවේ හරි ලස්සනයි ඒක ඉතින් මොකෝ කෙසේ වෙතත් ආගමනය කියලා කියන්නේ උන්වහන්සේගේ පැමිණීම අපි කියනවා ඇඩ්වෙන් කියලා තිරවරෙහි කාලම් උන්වහන්සේගේ පැමිණීම එතන මම ආදර ප්‍රේමවන්තයනි මම පුතේ දුවේ උන්වහන්සේගේ පැමිණීම කියලා කියද්දී ඒ කියන්නේ උන්වහන්සේ මගේ ජීවිතයට එනවා එතන මේ පැමිණීම අපි කොටස් තුනකට අත්දකිනවා පැමිණීම අපි කොටස් තුනකට අත්දකිනවා මුලින්ම උන්වහන්සේ අවුරුදු 2000කට කලින් නත්තලේදී උන්වහන්සේ පැමිණුණා උන්වහන්සේ ආවා අපි ඒක තමයි මුලින්ම අපි මෙනෙහි කරන්නේ එතන අපි දැන් නත්තරට ලෑස්ති වෙන්නේ ලස් නත්තර ලෑස්ති වෙන්නේ ඒ නත්තර ලෑස්ති වෙන්නේ උන්වහන්සේගේ මුල් පැමිණීම සිහිපත් කරන්න. තේරුණාද? එතකොට ඒ ලෑස්ති වෙනවා කියන එකේදී නත්තර කියලා කියද්දී මම ප්‍රමාදනේ අපි පුංචි ළමයි ගොඩාක් ආස කාලය. ඒ මොකද? ගවලෙන් හදලා තේරුණාද කියන එක තරු එල්ලලා නත්තල් ගහ සරසලා මේක එනකන් හරීම ආසාවෙන් බලාගෙන ඉන්නවා. ඒ වගේම නත්තල් සීයා එනවා නේද පුතේ නත්තල් සීයා ඇවිල්ලා තෑගි දීලා දැන් කතන්දර ගොඩක් වෙන කාලය ඉතින් මේක හරි මේක ළමා කාල ළමයින්ට පුංචි ළමයින්ට බාල වයස්කාරයන්ට තේරුණාද කියන එක නත්තල කියන එක ඒ වගේ හරි ෂෝක් නිකන් මල් අත්දැකීමක් හැබැයි මම ප්‍රේමවන්තයනි කනගාටුවත් කියන්නේ මොකද්ද ලොකු අයත් බබාලා වෙලා දැන් ඒක තමයි ලොකු අයත් බබාලා වෙලා ඒ කියන්නේ ලොකු අයත් හරියා නත්තල කියලා කියන්නේ තේරුණාද කියන එක ඇඳුම් ගන්න පොලිෂ් කරන තීන්ත ගන්න මකුළු දැල් කඩන තේරුණාද බෝතල් කඩන මස් හපන ඉතින් මේ කටු කන කාලයක් වෙලා මේක මම ප්‍රේමවන්තයනි හරි මේ ඔක්කොම දේවල් හොඳයි හැබැයි ප්‍රධාන අරමුණ නැති වුණයින් පස්සේ ප්‍රධාන අරමුණ නැතිනුනායින් පස්සේ නත්තල කියන එක කෙලිම පුස්සක් වෙනවා. ඔබට දැනුම් දෙන්නට කැමති කාටත් කියන්නට එපා. ජේසු ඉපදුනේ කවදද? පුතේ කවදද? දෙසැම්බර් 25. Very good. තේරුණාද? මං හිතනවා ඔය ප්‍රශ්නේ විභාගෙවත් අහන්නේ නැත්තම් හොඳයි කියලා. මොකද ජේසු ඉපදුනේ දෙසැම්බර් 25 නෙමෙයි. හා? මොනවද මේ කියන්නේ? ඔව්. ඇත්ත දේ ඇත්ත විදියට ඉගෙන ගන්න. ජේසු ඉපදුනේ දෙසැම්බර් 25 නේ. එහෙනම් ආයි දෙසැම්බර් 25 නත්තල ගන්න. දෙසැම්බර් 25 නත්තල ගන්න මම ආදර පුතේ, මම ප්‍රේමවන්තයනි. දෙසැම්බර් 25 තමයි රෝම අධිරාජයේ හිරු දෙවියන්ගේ මංගල්‍ය දවස. ඒතර ජේසු කියන්නේ ආලෝකය නිසා රෝම අධිරාජ්‍යට සභාව සම්බන්ධුනායින් පස්සේ මොකද වෙන්නේ? එතකොට ඒ හිරු දෙවියන් ආලෝකය ඉර නිසා තමයි හිරු දෙවියන්ගේ මංගල්‍ය දවසේදී දාන්නේ නත්තල් මංගල්‍ය. එහෙම නැතුව ජේසු දෙසැම්බර් මාසෙ ඉපදුනේ නැහැ. විනාශයක් නේ. එහෙනම් මොනවද අපි මේ කරන්නේ? ඒක තමයි කියන්නේ. කරන දේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඒ කියන්නේ දෙසැම්බර් 25 ජේසු ඉපදිලත් නැහැ. අපි දෙසැම්බර් 25 කියාගෙන ගවලෙන දාගෙන ගවරුව ජේසු බබාව තියලා ඉදිරිපන්දම් පත්තු කරලා මේ ඔක්කොම විතරක් කරා නම් ජේසු දෙසැම්බර් 25 ඉපදිලා නැත්තම් මොන නාස්තියක්ද මොන රැවටිල්ලකද ඔබ මම ඉන්නේ එහෙනම් මම මේ මොකද්ද කියන්නේ මේක දවසේ නෙමේ ප්‍රශ්නේ අපි මේ කාලය සභා මාතාව මගේ ආදර ප්‍රේමවන්තයනි මේ කාලය දීලා තියෙන්නේ මිනිස්සුන්ට ඕනේ මේ චක්‍රය සර්කල් එක අපි ජනදන්දනා වසරක ඉන්නේ මේ වසරේ උනා සභා මාතාව ඔබමව නොයිකුත් අත්දැකීම් වල අරගෙන යනවා අලුත් කරන්නට එතකොට මේ වන්දනා කාලයේදී අපි මේ කාලේ අපි සූදානම් වෙනවා ජේසුගේ උපත
අත් දකින්නට. ඒක ඇවිල්ලා ගවලෙනක විතරක් නෙමෙයි, ගවලනේ අපි සංගීතාත්මක සුරෝමක් තියෙනවා, තේරුණාද කියනක. ඒ සුරෝමට මොකද වෙන්නේ? ගවලනේ තියෙන ජේසු බබාට මොකද වෙන්නේ? රෑට ඕගොල්ලො සුරෝම හදලා ජේසු බබා තියලා ලස්සන්ට අනේ වැඳලා යනවා. අපි එළියේ පාරේ ගාවත් ගවලනක් හදනවා මේ අවුරුද්දේ. ඒ ජේසුට මොකද වෙන්නේ? ඔගොල්ලෝ ගියයින් පස්සේ මොකද වෙන්නේ? කැරපොත්තු උඩින් යනවා, මියෝ හරහට දුවනවා, තෙරනාද කියන කෝඳුරුව වහනවා, තෙරනාද කියනක. ඊට පස්සේ ජේසු බබා දැන් කොහෙද ඉන්නේ? ඒ ජේසු බබා දැන් ඉන්නේ අර පිටිපස්ස ගබඩ පිටිපස්සේ ගබඩා කාමරේ කබඩ් එකට උඩ තියලා. එතකොට තර ජේසු බබා අපි දකින්නේ එතනද? මම පුතේ, මයාදර ප්‍රේමවන්තේනි, නත්තල කියලා කියන්නේ එකයි, අපි සූදානම් වෙනවා කියලා කියද්දි මේ ගවලෙන් හදන්න විතරක් නෙමෙයි, ඒ ඔක්කොම කරන්න. ඒ දරුවන්ට එක වදගත්, දරුවන්ගේ ජීවිතවලට ඒක ඕකෝනේ. අපි හැමෝගෙම නත්තල කියද්දි ලොකු සතුටක් අපි බාහිරින් අරන් දුන්නා, ඒක හරි. නමුත් හැමදාම අපිට එතන ඉන්න බෑ මයා ප්‍රේමවන්තේනි. ජේසු නත්තල දෙනවා කියලා කියද්දි උන්වහන්සේ ඔබගේ මගේ ජීවිත ජීවිතයේ ගවලනේ ඉපදෙනවා. උන්වහන්සේ ඔබගේ මගේ ජීවිතයේ අයිති කර ගන්නවා. එදා උන්වහන්සේ මාංශගත වුණාසේ, උන්වහන්සේ ඒ මාංශගත වීම ජේසු අපාතරට ආවා කියන එක මහා ආදරයෙන් අපි සිහි කරනවා. එතකොට ජනවන්දනා වසරේ අද තමයි අලුත් අවුරුද්ද අපි සමරන්නේ. අලුත් අවුරුද්ද අපි සමරන විශ් කරන්නේ කොහොමද? අලුත් අවුරුදු විශ් කරන්නේ කොහොමද වැඩියෝ? ආ, புத்தாண்டு என்ன சொல்லலாம், நாங்க எப்படி விஷ் பண்றது? புத்தாண்டு வாழ்த்துக்கள். அப்படியா இல்லையா? சுபாலுத்த அவுருத்தாக் வேவா. ඇත්තම කතෝලික සභාවේ ඔබගේ මගේ අලුත් අවුරුද්ද ආරම්භ වෙන්නේ මෙතන ජනවන්දනා වසරේ. ඒ කියන්නේ ජේසුගේ උපත සිහි කරලා අපි ජේසුගේ උපතට ලෑස්ති වෙනවා. එක බාහිර ඔක්කොම දේවල් කරන්න ඊට වඩා අතුල්ලාන්ත සූදානමක් මා ප්‍රේමාන්තනි. ජේසු අපව හොයාගෙන ආවා කියන මේ මාංශගත වීමේ මංගල්‍ය මොක්ෂතල ඉඳ අந்த கடவுள் எங்களை தேடி வந்தார். ஒரு மனிதனார தேடி வந்தார். මේක අපි මේ 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 සුභාරංශය අපි අයිති කරගන්නවා. තන මා ප්‍රේමාන්තනි, මචුරු පුතේ දුවේ නත්තල් අපි මේ ආගමන කාලේ ප්‍රධානම පැමිණීම් දෙකක් සිහි කරන්නේ. එකක් තමයි ජේසු නත්තලේදී ආවා කියන එක. තේරුණාද කියන එක? ඒක අපි සිහි කරනවා. ඒක අපි සූදානම්. අපි ඒ පැමිණීම අද මගේ ජීවිතේ රාජ්‍ය කරමම සූදානම් වෙනවා. ඒ වගේම අපි මේ කාලේ අපි සිහිපත් කරනවා ජේසු ආයෙනවා. ජේසු මීනම් වරුවා. ජේසු ආයෙන්නේ ලෝක අවසානයේ. ලෝක අවසානයේ ජේසු එනවා මගේ පුතේ. හැබැයි පළවෙනි නත්තලේදී ආව විදියට නෙමෙයි. ජේසු ලෝක අවසානයේ එන්නේ විනිශ්චය කරන්නට. මයාදර පුතේදුවේ ප්‍රේමවන්තනේ, ජේසු විනිශ්චය එදා දවසේදී උන්වහන්සේගේ ධනින් වැඩිලා අනේ ස්වාමිනී සමාවෙන්න, මගේ අතෙන් ගොඩක් වැරදි වුණා, මට සමාවෙන්න ස්වාමිනී කියලා කියන්න වෙලාවක් නැහැ. එතකොට ඒකයි කියන්නේ උන්වහන්සේ අද පල සුවිශේෂී කියන්නේ, ඒ දවස මලපතක් වගේ ඔබ අහු කර නොගන්නා පිණිස ඔබ සූදානම් වෙන්න. ඒ කියන්නේ මම ප්‍රේමවන්තේනි, ජේසු දැන් කවදාද එන්නේ දෙවනි වතාවට? කවදද එන්නේ ආයේ දෙවෙනි වතාවට? මොන කාලෙද? එක එක්කෙනා එක එක ඒවා කිව්වා. 2010 කිව්වා, 2016 කිව්වා, එක එක්කෙනා දැන් 2020 කියනවා. කවදද එන්නේ? පවුලුතු මතිතෝ එකට එයි කියලා. හැබැයි තාම ආවේ නැහැ. උනාසී කියන මේ කාලය, උනාසී දෙවෙනි පැමිණීම කවදද කියලා ඔබ දන්නේ නැහැ. ඔබ නෙමෙයි දේවදූතයන් දන්නෙත් නැහැ. මිකායෙල්ගෙන් අහලා බලන්න දන්නවද කියලා? රෆායෙල්ගෙන් අහලා බලන්න දන්නවද කියලා? ගාබ්‍රියෙල්ගෙන් අහලා බලන්න දන්නවද කියලා? ඒගොල්ලෝ දන්නෙත් නැහැ. ෂේරුබිම් ෂේරාෆිම්ගෙන් අහලා බලන්න දන්නවද කියලා? ඒගොල්ලෝ දන්නෙත් නැහැ. ඒ දේවදූතයෝ දන්නේ නැහැ. වචනය කියනවා අඩුම ගානේ ජේසුවත් දන්නේ නැහැ. බයිබලේ කියන්නේ එහෙමයි. එතන මම පුතේ, ජේසු කවදද එන්නේ? දැන් මේ 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 අවුරුදු ජේසු දෙවනි වතාවට දෙවනි පැමිණීම මිනිස්සුත් එක්ක අරගෙන එයිද? ඒක අපි දන්නේ නැහැ. හැබැයි එක දෙයක් වෙන්න පුළුවන්. සූදානමෙන් ඉන්න එක කාරණාවක් තියෙනවා. හැබැයි ජේසු එන්නේ නැති වුණාට මම පුතේ අපි යන්න පුළුවන්. යන්න ඕනේ නෙමෙයි, යන්න පුළුවන්. තේරනාද කියන එක? අපි යන්න පුළුවන්. ඒ කියන්නේ තේරනාද, මේ කතා කර කර ඉන්න මම, තේරනාද කතා කර කර ඉන්න ගම අම්ම, මැෂින් එක නතර වෙන්න පුළුවන්. ඇයි මට විතරක්? ඇයි උඹට බැරිද?
තේරෙනවද කියන එක. අර මාතර කොළුව පිහියෙන් යනවා වගේ ඔය පාරේ යනකොට සමාන පුතේ ඔබටත් පිහියෙන් අයින්න පුළුවන්. කවුද දන්නේ? බවෙන්න පහ. ඔය හිටන් ඉන්න තැන ෆෑන් එක කඩාගෙන වැටලා ඔළුවට වැටලා නැති වෙන්නත් පුළුවන්. ඒ බැරිද? ආ දන්නේ. ඒ කියන්නේ මම ප්‍රභවන්තේනි අපි මම මූණ මූසල කතා කියනවා මන් දැන පහදින්දගෙන ඔය වැටුනොත් එහෙම විනාශය මම තමයි මගේ කට නිසා වුණා කියලා කියයි ඊට පස්සේ මම ප්‍රභවන්තේනි කොයි වෙලාව අපි හැමෝම කොයි වෙලාවෙ මැරෙන්න බැරිද? එතන ලබන අවුරුද්ද නත්තල වෙද්දී අනිච්ඡාවත සංඛාරා තේරනාද කියන එක මගේ පින්තූරේ අර අනිච්ඡාවත සංඛාරා කියලා අපි ගහන්නේ නැහැ. නමුත් තේරනාද කියන එක මගේ පින්තූරේ ඔය මගේ පින්තූරේ ලයිට් කණුවක තේරනාද කියන එක තාප් එක බාප්ප ගාලා අලවලා තියෙන්න පුළුවන් ස්වර්ගය ගත අපිට කියන්නේ. අපි කියන මොකද්ද? සංගලවට මොකක්ද දන්නේ නැහැ. මොකක් හරි කමක් නැහැ දාලා. හොඳයි මූ ගියා කියලා හරි කමක් නැහැ දාලා. දාලා තියේ. මම ප්‍රභවන්තේනි. එතකොට ඔබ මම මැරෙනවායි කියන එක. මැරෙනවායි කියන එක කොයි වෙලාවෙ වෙන්න බැරිද? ඒ නිසා උනාසි කියනවා සූදානම් ව ඉන්න. දැන් මේ කාලය සභාව එකයි හරිම ලස්සනයි මයි පුතේ. කතෝලික සභාව කියන එක හරිම පෝසත් තැනක්. වෙන කිසිම සභාවක මේ ආගමන කාලේ අනම් මනම් එව නැහැ. ඒගොල්ලෝ නිකන් ඒගොල්ලෝ ඔගල සුද්ධාත්ම අනුභවයෙන් ආලේප වුණා. දැන් ඔන්න මේ මාතෘකාව දේශනා කරා. අර සභාවේ අරක දේශනා කරනවා. මේ සභාවේ මේක දේශනා කරනවා. අර පාස්තර මේ අනාවරණය කරනවා. මේ පාස්තර මේ අනාවරණය කරනවා. ඔය අනාවරණ එන විදිහට දේශනා කරනවා. අරේ කියනවා මේ කියනවා. හැබැයි ඔබට මට එහෙම නෙමෙයි. ඔබට මට පිළිවෙලක් තියෙනවා. ඔබගේ මගේ චක්‍රයක් තියෙනවා. ජනවන්දනා වර්ෂයක් අපි අද එක ආරම්භ කරලා ආගමනේ අපි සූදානම් වෙනවා. ජේසුගේ උපත සමරනවා. ඒකේ උපතෙන් පස්සේ අපි ආයි සාමාන්‍ය සමයට යනවා. ඊට පස්සේ අපි යන්නේ චතාරික කාලයට. ඊට පස්සේ පාස්කුව සමරනවා. ඊට පස්සේ ආයි සාමාන්‍ය කාලයකට එනවා. දැන් මේ ඔබගේ මගේ ජීවිතය සභාව මේ ජනවන්දනාවත් එක්ක අරගෙන යන විදිය හරිම ලස්සනයි. මේ හැම දෙයක් එකම බලන්න ආගමන මල් කලඹ. මේකල අපි මොකද්ද කියන්නේ? ඉදක ඉටි පන්දන් අරම පුතේ හරි වෙරි ගුඩ්. හැබැයි ආගමන මල් කලම තමිල්ල එපිට සොල්ල සිස්ටර් තමිල් තේරියාද? පරවයිද? ඒ ඉතින් ආගමන මල් කලම ඇඩ්වෙන්ට් රීත් ද මේක හයෙන් කියන් මලර් වලියම් හරි. එතකොට මම ප්‍රමාන්තේ බලන්න. එතන මේකේ මේ බලන්න මේ අවුරු මාස මේ සති හතරක් අපි සූදානම් වෙලා ඊට මාසේ සති හතර තුන මැද තමයි සුදු පාට ඉදිබන්දම තියෙන්නේ. වෙලේ කලමල ඉතිරි. අද වන්ද යේසුට අඩයාලම්. ඒ තමයි ජේස්ගේ උපත සමරන තැන. එතන අපි මේ පළවෙනි ඉදිබන්දම පත්තු කරනවා. ඊට පස්සේ මැද රෝස පාට ඉදිබන්දමක් තියෙනවා. තේරෙනවද කියන එක? රෝස පාට ඉදිබන්දමෙන් කියන්නේ joy සන්තෝෂම් ප්‍රීතිය. එතන මේ සූදානම ඇවිල්ලා චතාරිකේ සූදානම වගේ නෙමෙයි. ඒක සතුටක් එක්ක joyful expectation. අපි කියනවා මහල්සියෝට එදිරිපාත්‍රිකරෝම්. අපි සතුටෙන් උදහස්සගේ පැමිණීම බලාපොරොත්තු වෙන කාලයක්. එතන මේ මනස්ථාපනය සූදානම චතාරිකේ සූදානම විදියට නෙමෙයි. ඒක ඇතුලේ සතුටක් තියෙනවා. එතන මේ හැම දෙයක්ම ඔබගේ මාගේ ජීවිතේ මිනිස්සු ඔබට මට අවශ්‍යයි යම් මෙහෙවීමක් මග පෙන්වීමක් මම ප්‍රේමවන්තයෙනි. ත්‍රේ මග පෙන්වීම තුලයි කතෝලික සභාව ඔබව අරගෙන යන්නේ. හැබැයි මාතක තියාගන්න අත උන්වහන්සේ කතා කරන මේ ආගමනේ ප්‍රධානම එතකොට උන්වහන්සේ නත්තලේදී පැමිණිච්ච තැන උන්වහන්සේ ලෝක අවසානයේ පැමිණෙන තැන. මම අදරපු තේදුවේ ප්‍රේමාන්තේනි. හැබැයි අද අපිට ගොඩාක්ම වැදගත් වෙන්නේ ඊට වඩා එහා තැන. උන්වහන්සේ ඒ නත්තලේදී ආව ස්වාමින් වහන්සේ ඔබත් එක්ක මාත් එක්ක සදහටම ඉන්නවා. සුදාත්මාලයේ තුල උන්වහන්සේ ඔබත් එක්ක මාත් එක්ක ඉන්නවා. ඒතර ඔබ මගේ ජීවිතවල හැම මොහොතකම ස්වාමින් වහන්සේ මේ මොහොතේ ස්වාමින් වහන්සේ ඔබගේ මගේ ජීවිතයට එනවා. උන්වහන්සේ අත්දැකීමක් වෙනවා. උන්වහන්සේ පුදුමයක් වෙනවා. ඉපොවේ යේසු ක්‍රිස්තුවේ වාල්කල් වරලා. එනිසා ඔබට මට මේ කාලයේදී ආරාධනා කරන්නේ බලාපොරොත්තුවක් එක්ක ඉන්න. බලාපොරොත්තුවක් එක්ක ඉන්න. joyful expectation. ඒ බලා සතුටකින් උනාසේ මාව හොයාගෙන එන වාම කියන ආදරය බලාපොරොත්තුවක් එක්ක ජීවිතේ ලෑස්ති කරගන්න කාලයක්. එනිසා මම ආදර පුතේ මම දුවේ මම ප්‍රේමවන්තයනි. මේක අපි නතර වෙන කාලයක්. මේක අපි නතර වෙන කාලයක්. නතර වෙලා අපේ ජීවිතවලට එබිලා බලන කාලය. ඇත්තටම ජේසුව මම ලබන්න සූදානම්ද?
ජෙසු මම ලබන්න සූදානම්ද උන්වහන්සේ කතා කරලා කියනවා මම ප්‍රේමවන්තයනි පොරොන්දුව ඉෂ්ට කරනවා ජෙරමියා කතා කරලා කියනවා බලන්න ඊශ්‍රායෙල් සෙනගටත් ජුදා සෙනගටත් මා කළ පොරොන්දුව ඉෂ්ට කරන කාලය පැමිණෙන්නේ ඒ දවස්වලදී ඒ දවසේ ඒ අවධිය පැමිණි විට සැබෑ ලෙස දෙවියන් දාවිද්ගේ පරපුරෙන් පැවිත එන දැහැමි උත්තමයෙකු මම නැගිටවන්නෙමි කතා කරලා කියන්නේ ඊශ්‍රායෙල් වලටත් ගලීලයටත් යුදයාවටත් ඒ කියන්නේ ජෙරමියා මේ කතා කරන්නේ මගේ ප්‍රමාන්තේනි අකීකරු වෙච්ච ජනතාවකට දෙවියන් වහන්සේ ප්‍රතික්ෂේප කරපු ජනතාවකට ප්‍රතික්ෂේප කරලා කාලකන්‍ය වුණු ජනතාවකට උන්වහන්සේ කතා කළා කියනවා මම ඔබ තුලින් ඔබට ගැළවීම අරගෙන එනවා සමහරවිට ඔබගේ මගේ ජීවිතයේ අකීකරුකම් ප්‍රතික්ෂේප වෙච්ච උනාසය ප්‍රතික්ෂේප කරලා මට ඕන දේ මම කරගෙන ගිය කාලවල මම මට ඕන ෂෙඩියුල් මට ඕන ක්‍රමවේද මම මගේ සැලසුම් මම හදාගෙන දෙවියන් දෙවියන් ස්වාමීන් වහන්සේ පැත්තක තියලා මම උනාසයෙන් ගොඩාක් ඈතට ගිහිල්ලා තියෙන්නේ මාදර පුතේ එනිසා සල නේරම් නාංග කඩවරේ විட்டுட்டு நம்முடைய திட்டத்தை நிறைவேறதுக்காக நம்முடைய சித்தத்தை நிறைவேறதுக்காக நாங்க கடவுளை விட்டுட்டு தூரம் போய் இருக்கோம் ඒ ස්තනට ස්වාමිනාසි කතා කළා කියන මම එනවා පුතේ මම ආදර ප්‍රේමවන්තයනි ගොඩාක් වෙලාවට අපිට ගොඩ එන්න බැරි තැන් අපිට ඈතර වෙන්න බැරි තැන් අපිට හදා ගන්න බැරි තැන් මේ අපිට උත්තර නැති තැන් අපි හිර වෙච්ච තැන් අපේ ජීවිතේ කට්ට කලවර ඒ තිත් අන්ධකාරය අස්සට ස්වාමින් වහන්සේ එනවා ඒතර මේ උනාසේ එනවා මයි කියන බලාපොරොත්තුවත් එක්ක මම ඒ අඳුර ඇතුලේ ඉඳගෙන ඒ ප්‍රශ්නය ඇතුලේ ඉඳගෙන කාලකන්‍යත්කම ඇතුලේ ඉඳගෙන ස්වාමින් වහන්සේ බලාපොරොත්තුෙන් ප්‍රීති වෙන කාලය හැබැයි මේකදී අපි මම සූදානම් වෙන්නට ඕනේ. නාග ආයතමයි රකවනෝ. උනාස කතා කළා කියනවා දෙවනි පැමිණීමේදී උනාස කතා කළා කියනවා අහසේ හිරු සඳහා තාරකාවල ලකුණු පහළවන්නේ. මූදේ හරලපතරේ ഘോഷාව හටගන්නේ. මම ප්‍රේමවන්තයනි ඒ කියන්නේ ඔබ මම ඒ කියන්නේ මිනිස්යාට අහස ඉර හඳ තාරකා කියලා කියද්දි තේරුණාද කියන එක ඒ තැන් කියද්දි මිනිස්යර වල ගොඩාක් ස්ථීර ගොඩාක් විශාල සමහර වෙලාවල ඒගොල්ලෝ වන්දනා කරන ස්ථාන මේවා දෙදරනවා පොළව කම්පා වෙනවා මාදර ප්‍රේමවන්තයනි උන්වහන්සේ පැමිණෙනවා කියන තැනදී උන්වහන්සේ මේ හැම දෙයකටම වඩා අධිපතියානන් ලෙස එන්නට යනවා ඔබගේ මගේ ජීවිතේ මතක තියාගන්න මේ ලෝකේ තාරකා මේ ලෝකේ ඉරහඳ මේ ලෝකේ පොළව මේ ගෙන්දගම් පොළව ඔබ මම ඒක ඔබගේ මගේ දෙයියෝ කරගෙන ඔබ මම ඒවට ආයිතිය දීලා ඒවා තෙක්ක ඒවට මත යැපිලා ඒවල මුක්කු ගහගෙන ඒවා මොල්ලි කරගෙන ජීවත් වෙන තැනදී උනාස කියන මේ හැම එකක්ම දෙදරනවා එනිසා හිතලා බලන්න ඔබගේ මගේ ඉර ඔබගේ මගේ හඳ ඔබගේ මගේ අත්තිවාරම් මොනවාද මේ කාලේ ජෙසු පිළිගන්නට මම ප්‍රේමවන්තේනි ලෝකය තුල ඔබ හිර වෙච්ච තැන් ගැන නැවත හිතන්න ඔබගේ ජීවිතේ මේ ලෝකයේ ඔබ ශක්තිය කරගත් තැන් ගැන හිතන්න මොකද ජෙසු එනකොට ඒ හැම දෙයක්ම දෙදරනවා උගල වාල්කේ අත්තිවාරම් එන්න උගල වාල්කේ මුන්මාදිරි යාර එන සින්දත පාරංග සූර්යම් චන්ද්‍රමන ඔබක எல்லாம் அளிச்சு இயேசு வருவார் அது எல்லாத்தை விட இயேசுடைய பலம் பலமுள்ளது என்று நாங்கள் உணர வேணும் பலமுள்ளவர் என்று நாங்கள் உணர வேணும் சுவாமின் வகசே மே ஜீவித தத்துவ ஹம்ம தேகட்டம இயலின் உபகே ஜீவித்தே நான் பிரேமாந்தேனே எனிசா எனிசா மை ஆதர அம்ம தாத்த துவே புதே உனஹசே உனஹசே அத உபகே ஜீவிதயட எனா ஒப ஒப அத்துல்லெங் லாஸ்தி வென்ன එනිසා එක සුළු මොහොතකට දුවන එක නතර වෙලා නතර කරලා ඔබ දෙසට එබී බලන්න මට මොකද වෙන්නේ මම කොහෙද ඉන්නේ මම ජේසුව පිළිගන්න ලෑස්තිද හුඩ් එක උඩ තියෙන පෙට්ටිය අරගෙන සරුවන් ටික පිහදානවා වගේ තේරුණාද කියන එක මට වත්තල පල්ලියෙනුත් කෝල් එකක් දීලා ඇහුවා ෆාදර් පිදුරු තියනවාද කියලා පිදුරු දැම්මයි නම් ලෑස්ති වෙනවා ගවලෙන් හදන්න තර්නාද කියන එක ඒ ඔක්කොම කරනවට වඩා ඇතුළ ලෑස්ති කරගන්න ඇතුළ ලෑස්ති කරගන්න සූදානම් කරගන්න ජේසුව පිළිගන්නට මම ප්‍රේමවන්තයනි
ජේසුස් පිළිගන්නට. එනිසා ඒක හැම තිස්සෙම මේ කාලය විශේෂ කාලයක්. හැබැයි ජේසුස් මගේ ජීවිතේ නෝ කියනක කැඹුරින් අයිති කරගෙන ලැස්ති වෙන කාලයක් මම ප්‍රමාත්‍යනි. උනාසේ හරි දයාබරව ඔබට මට කතා කරලා කියනවා. ඔබට මට කතා කරලා කියනවා පෞලුතුමාගේ අත්දැකීම, පෞලුතුමාගේ තෙසලොනික වරුන්ගේ ලිපියේ පෞලුතුමා කතා කරලා කියනවා අපගේ දෙවි පියාණන් වහන්සේද කියන්න. ජේසුස් ස්වාමින් වහන්සේද ඔබ වෙත ඒමට අපට මාර්ගය සලසා දෙන සෙක්වා. බලන්න පෞලුතුමා කියන දේ, අප ඔබට ප්‍රේම කරන්නාක් මෙන් ස්වාමින් වහන්සේත් ඔබ එකිනෙකා කෙරෙහිත් අන් සියල්ලන් කෙරෙහිත් ඔබගේ ප්‍රේමය පිරි ඉතිරි යන්නට සලස්වන සෙක්වා. මප්‍රමාන්තියනේ පෞරතුමා කියනවා අපි ඔබට ආදරය කළා වගේ. දැන් මේ කොරින්ති තෙසලොනික සංඝය ජේසුව දැකලා නැහැ. ඒගොල්ලෝ ජේසුව අත්දැකලා නැහැ. ජේසුව අත්දැක්කේ පෞලුතුමා හරහා. පෞලුතුමා තමයි ජේසුස්ගෙ සුභාරංචිය එතනට ගියේ. එතන පෞලුතුමාගේ ආදරයෙන් ඒ ආදරය හරහා ජේසු ඒගොල්ලෝ අත්දැක්කා. ඒගොල්ලන්ට ජේසුගේ ආගමනය අරගෙන ආවේ පෞලුතුමා. එතන ජේසුන් අත්තලේදී ආවා. උනාසේ ලෝක අවසානය එන්නට යනවා. හැබැයි අද දවසේ ඔබට මට කැඳවීමක් තියෙනවා ජේසුව ජීවිතවලට ආගමනය කරන්නට, ජේසුව අරගෙන යන්නට. පෞලුතුමා ඒ ආදරයත් එක්ක ජේසු අරගෙන ආවා වගේ. මගේ ආදර ප්‍රේමවන්තයනි, දාබර තාත්තේ, ඔබ 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 ඔබගේ සුරුවන් කූඩුවේ සුරුවන් ඔබ ගවලෙන් සෙට් එකේ ජුසේතුමාව පිහිදාලා තියනවට වඩා ඔබ ඔබගේ ගෙදර ඔබගේ දරුවන්ට ජුසේ කෙනෙක් වෙන්න, ජුසේ තාත්තෙක් වෙන්න සූදානම් වෙන්න, ඔබගේ බිරිඳට ඔබ ජුසේ කෙනෙක් වෙන්න සූදානම් වෙන්න, ඔබ මගේ ආදාබර අම්මේ ඔබ ඔබ මරියතුමගේ සුරෝම එතන තියනවට වඩා ඔබ ඔබගේ ස්වාමි පුරුෂයාට මරියාවක් වෙන්න, ඔබගේ දරුවාට මරියාවක් වෙන්න, මරිය අම්මා කෙනෙක් වෙන්න සූදානම් වෙන්න. මරතරම් ප්‍රේමවන්තයනේ ඔබ කියයි ඒ ජුසේතුමානේ ඒ මරියතුමිනේ මේ මමනේ කොහොමද අපි හොම කරන්නේ. මතක තියාගන්න ඒක තමයි ඔබගේ මගේ කැඳවීම. එහෙම නැතුව ගවලෙන් සෙට් එක නෙමෙයි කැඳවීම. එයින් එහා තැනක අද ඔබ නතර වෙලා මේ කාලේ ජේසුව ඔබගේ ජීවිතයට ගන්න, ජේසුව අයිති කර ගන්න, ඒ තැන ඇතුළ ලෑස්ති කර ගන්න මම ප්‍රේමවන්තයනේ. එනිසා තමයි මේ සූදානමේ හැබැයි එක ප්‍රීතියක් එක්ක ඔබ ජේසු අයිති කරගන්න. මරතරම් පුතේ මා දුවේ ජේසු ඔබගේ ජීවිතයේ ගවලෙන ඉපදෙන්නට යනවා. ගවලෙන, ගවලෙන කියලා කියන්නේ පහත් තිත්ත ගඳ ගන්න තැන ජේසු ඉපදෙන්නට යනවා. හැබැයි එතන සූදානම් කරගන්න. මේ සූදානමේදී ඔබ මා ආදර ප්‍රේමවන්තයනි දේවම්මා මහපතාක යෝධයෙක් වුණා. දේවම්මා තමයි ගවලෙනක් කියලා කියද්දී මම ආදර ප්‍රේමවන්තනි ගවලෙනක හරක් ඉන්න තැනක දරුවෙක්ව තියන්න බෑ. දරුවෙක් තියන්න විදිහක් නැහැ. ඒතර හරක් අපිරිසිදුයි. විස බීජ. හැබැයි දේවම්මා අවශ්‍ය රෙදී හැම දෙයක්ම අරගෙන යනවා. ඊට පස්සේ දේවම්මා තමයි ඒ සූදානමේදී ඒ ගව ඔරුවට ඒ රෙදි දාලා දේවම්මා තමයි එතන පිරිසිදු කරන්නේ. එතන ජුසේතුමා තමයි එතන ජේසුව උපදිනවා කියන තැනදී ඒ ගව මඩුව ලෑස්ති කරන්නේ. ඊට පස්සේ ඒ ගව ඔරුවේ කකුලක් එහෙම කැඩිලා තිබ්බනම් ඇනයක් දෙකක් ගහලා ඒක හදලා ආයිත් එතන වටපිටාවේ ලෑස්ති කළා. ජුසේ වඩුරාල කෙනෙක් විදියට ඒ හැම දෙයක්ම ලෑස්ති කරේ ජුසේතුමා. ජේසු නිකන් ඉපදුනේ නැහැ. එනිසා ඔබගේ ජීවිතයේ මේ සූදානමේදී කතෝලික සභාවට තියෙන ලස්සනම තැනක් තමයි ජුසේතුමාගේ තැන. ඒ තමයි අනිත් හැම ජුසේතුමා කියලා කියන්නේ සුද්ධවන්තෙක්, සාන්තුවරයෙක්, අනිත් හැම සාන්තුවරයෙකුගේම පිහිට මැදිහත්කම. ජේසු ඔබගේ මගේ ජීවිතේට අයිති කරගන්නට, ඔබගේ මගේ ගවලනේ ජේසුට ඉන්න තැන ලෑස්ති කරන්නට ඔබ මම තනියම නෙමෙයි මේ ගමන යන්නේ. හැම සුද්ධවන්තයෙක්ගේම පිහිටත් එක්ක ඒ අතර සුද්ධවන්තයන්ගේ උතුම්ම සිළුමින දෙවම්මා. දෙවම්මා ඔබගේ ජීවිතේ ඒ ජේසුව තියන්න, සමහරවිට ඔබගේ ජීවිතේ ඒ අපිරිසිදු තැන ලෑස්ති කරන්න දෙවම්මා ඔබගේ අත්තුලාන්තය සූදානම් කරන්නට මැදිහත් වෙයි. ඉඩ දෙන්න යායට. එනිසා අපි එක පවුලක්ව
එක පවුලක්ව මේ සූදානමට ඇතුල් වෙමු. එක පවුලක්ව ස්වාමින් වහන්සේ මගේ ජීවිතයට එනවා කියන දේ පිළිගන්නට සූදානම් වෙමු. හැබැයි ඔබ තාම ඉන්නේ අරගලයක වෙන්නට ඇති. ඔබ තාම ප්‍රශ්නයක ඉන්නට ඇත්තේ. තාම ඔබ පාපයක ඉන්නට ඇත්තේ. ඒ තුල ජේසු ආයිති කරගන්නට ඔබට තියෙන සූදානම්ව බලාගෙන ගෙවන්නක විතරයි. ඔබට බෑ ජේසුව ගෙන්න ගන්න. ඔබට බෑ ජේසුව කැඳ ගන්න. ඔබට බෑ ජේසු එන්නට ඕනේ. හැබැයි ඔබට තියෙන්නේ ඔබගේ පැත්තේ සූදානම. උනාසේ ගීතාවලි 85:11 කියනවා. දැහැමි බව විශ්වාසවන්තකම මිහිතලයෙන් ඉහළට යනකොට දැහැමි බව ස්වර්ගයෙන් පහළට එනවා. එනිසා ඒ සූදානමට ඔබ විශ්වාසවන්ත වෙන්න, ඔබගේ ඇතුළ ලෑස්ති කරගන්න, ජේසුව පිළිගන්න තැනකට ඔබ ඇතුළ වෙනස් කරගන්න, ඒ තැනදී උන්වහන්සේ මහා බලාපොරොත්තුවක් එක්ක, මහා උත්තරයක් එක්ක ඔබගේ මගේ ජීවිතයට එන බව අයිති කරගන්න.